නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානං සත්තානං ආසයානුසයේ ඥානං යමක පාටිහාරියේ ඥානං මහා කරුණා සමාපත්තියා ඥානං සම්බඤ්ඤුත ඥානං අනාවරණ ඥානං ති ශ්‍රද්ධාවන්තේ මහත්තුරුනි ශ්‍රද්ධාවන්ත මව්වරුනි ශ්‍රද්ධාවන්ත දරුදැරියනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරහතු සම්්‍යක් සම්බුද්ධ සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේට පමණක් ලැබෙන ෂට් අසාධාරණක් ඥානයි මේ සූත්‍ර පාඨයෙන් කියවුනි. ලෝක ධාතුවෙහි පසේ බුදුරජාණන් වහන්සේ නමකටවත් නොලැබෙන අග්‍රශ්‍රාවක මහාශ්‍රාවකාදී රහතන් වහන්සේලාටද නොලැබෙන සරුවක්ඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට පමණක් ලැබෙන අසාධාරණක් ඥාන හයක් තියෙනවා. ඒ පිළිබඳ බොහෝ වාරවල මේ සිල් පිරිස බණහල ඇති ඇසූදේ නැවත නැවත ඇසීමෙන් සුතමේ ඥානය වැඩෙනවා. ඒක නිසා මේ ධර්ම දේශනා වාරයේත් සත් අසාධාන ඥාන අතුරින් එකක් අපේ කෙටියෙන් හෝ පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙනවා. දින තුනක සීල භාවනා වැඩසටහනක් පැවැත්වූ මේ සිල් පිරිස දැන් පිරුණු කලයක් වාගේ ශ්‍රද්ධාවෙන් නුවණින් ඉවසීමෙන් සීලයෙන් පිරි ඉතිරි සිටින්නේ. ඒ පිරුණු කලයක් වාගේ පිරුණු සිත් ඇති මේ පින්නතුන්ට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ඥාන ධාතුවක් පිළිබඳව කියවෙන දහම් කරුණු ඉතාම සුවසේ වැටහේවා කියලා අපි පළමුවෙන් ප්‍රාර්ථනා කරමු. ධර්ම දේශනාව, ධර්ම ශ්‍රවණය නිවන් දොරටු දෙකක්. නිවනට පිවිසීමේ දොරටු පහක් බුද්ධ ශාසනයේ තියෙනවා. පළමුවෙන් බණ ඇසීම, දෙවෙන් බණ දෙසීම, තුන්වෙන් ධර්ම සජ්ජායනාව, සතරවෙන් ධර්ම සම්වර්ෂණය, පස්වෙන් භාවනාව. ධර්ම ශ්‍රවණය ධර්ම දේශනාවත් නිවන් දොරටුවක් වන්නේ භාවනාවක් වැඩෙනසේ බණ ඇසීමෙන් බණ දෙසීමෙන්. බණ ඇසීම භාවනාවක් වන්නේ භාවනාවට වාඩි වුණා වගේම තැන්පත් කයක් ඇති කරගෙන වටපිට උඩබිම නොබලා අත්පා එහා මෙහා නොසොල්වා ඇසිපියවත් නොසොල්වා සමාධිගත සිතින් බණට සවන් දීමින් ධර්මශ්‍රවණය භාවනාමය පිනක් බාට පැමිණෙනවා. දේශකයන් වහන්සේද ධර්මාසනාරූඪව අන්‍යවිහෙත නොවි කරුණු පහක් හිතේ දරාගෙන අදිෂ්ඨාන පහක් හිතේ දරාගෙන තමන් දේශනා කරන දහම් පද කෙරෙහි මනා සිහියෙන් මනා නුවණින් අන්‍යවිහෙත නොවි වටපිට උඩබිම නොබලා හස්ත විකාර පාද විකාර නොදක්වා සමාධිගතව දේශනා කිරීමෙන් දේශකයන් වහන්සේට භාවනාමය පිනක් වැඩෙනවා. සමහර විට පිරුණු පාරමී ඇතොත් ඒ දේශනාවෙන්ම දේශකයන් වහන්සේද මාර්ගඵල නිවන් ලබනවා. අපේ ලංකාවේ වැඩ හිටියා අතිශයින් ප්‍රසිද්ධ මහරහතන් වහන්සේ නමක් මලියේ මහදේව මහරහතන් වහන්සේ උපන්නේ කෑගල්ලේ, ඉගෙන ගත්තේ වට්ටාරම. උන්වහන්සේ ත්‍රිපිටක ධාරීව ධර්මදේශනා වාරයක් පැමිණියා. ඒ ධර්මදේශනාවේදී ධර්මාසනාරූඪව වප්පුර පසළොස්වක් පොහෝ දවසේ එළිවෙනකන් ධර්මදේශනාවක් කළා. දේශනානුසාරයෙන් තමන් වහන්සේම ධර්මාසනයේදීම මහා රහත් භාවයට පත් වුණා. මේ නිසා දේශකයන් වහන්සේටද ධර්මදේශනාව නිවනට පිවිසීමේ දොරටුවක්. සමහර විට ඒ ධර්මදේශකයන් වහන්සේටත් ශ්‍රවණය කරන පින්නතුන්ටත් ඒ මොහොතේ මඟඵල නිවන් නොලැබුණත් මතු අනාගතයේදී උද්ගතිතඥ පුජ්‍යලයන් වශයෙන්
රහත් බෝධිය නම් පතන්නේ උද්ගටි තාක්ෂණ පුජ්‍යලයන් වශයෙන් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් හෝ වෙන ශ්‍රාවකයන් වහන්සේ නමක් විසින් දේශනා කරන ධර්ම දේශනාවක මාත්‍රුකා මාත්‍රයක් ඇසීමෙන්ම මඟඵල නිවන්සුව ලබන්නට ඒ පින හේතු වෙන්නේ. එනිසා දැන් අප දෙපක්ෂයේ විසින් මේ විමුක්තාතන ශීර්ෂයක් නිවන් දොරටුවක් විවෘත කරගන්නවා කියන චිත්ත ප්‍රසාදය ඇති කරගෙන මේ ධර්මයේ දේශනා කරමු, මේ ධර්මයේ ශ්‍රවණය කරමු. එමඟින් අපේ සන්තානවල සතර සතිපට්ඨාන ආදී සප්තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙත්වා ධ්‍යාන විදර්ශනා මාර්ගඵල පිළිවෙලින් පැතු අධිගම ඥානවලින් චතුරාරි සත්‍ය ධර්මයේ සුවසේ ආબોධ වේවා කියා ප්‍රාර්ථනා පිහිටුවාගෙන මේ ධර්ම දේශනාවට සවන් දෙමු. ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඥාන සාගරයක්. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ඥාන තෝමනය කරන්නට ලෝකේ තවත් සරුවඥන් වහන්සේ නමක් හැර සමතෙක් නැහැ. එසේ නමුත් ධර්මසේනාධිපති ශාරිපුත්‍ර මහරහතන් වහන්සේ තාමත්ම විශිෂ්ට බුද්ධ ගුණ දේශනාවන් පවත්වලා තිබෙන. ශාරිපුත්‍ර මහරහතන් වහන්සේ තරම් බුදු ගුණ දේශනා කළ ශ්‍රාවකයන් වහන්සේ නමක් නැහැ. හේතුව ශාරිපුත්‍ර මහරහතන් වහන්සේ ප්‍රඥාවෙන් අග්‍රයි. පටිසම්භිදා මග්ග පාළිය, මහා නිද්දේශ පාළිය වැනි ග්‍රන්ථයන් කියවීමේදී පැහැදිලි වෙනවා. සූත්‍රාන්ත පිටකයේ තැන් තැන්වල තියෙන සූත්‍ර කොටස් අරගෙන පටිසම්භිදා මග්ග පාළිය හා මහා නිද්දේශ පාළිය, චුල්ල නිද්දේශ පාළිය දේශනා කළ තියෙන්නේ සාරිපුත්‍ර බහරහතන් වහන්සේ. උන්වහන්සේගේ ප්‍රඥා කෞසල්‍ය විදහා දැක්කේන ඉතාම වැදගත් ග්‍රන්ථ දෙකක් මේ පටිසම්භිදා මග්ග පාළිය සහ මහා නිද්දේශ පාළිය. එයින් තෙසත්ත ඥාන ඥාන කතා නිර්දේශය හැටියට පටිසම්භිදා මග්ග පාළිය මුලටම දැක්වෙනවා. අන්නේ තෙසත්ත ඥාන විවරණය තමයි මේ සූත්‍ර පාඨයේ දැක්වෙන්නේ. ෂට් අසාධාරණක් ඥාන. මේ ෂට් අසාධාරණක් ඥාන පමණක් නෙමෙයි, අනිත් සියලුම ඥානත් ශ්‍රාවකයන් වහන්සේලාට ඒක දේශයකින් සාධාරණ වුණත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඊට වඩා සිය ගුණයෙන්, දහස් ගුණයෙන්, ලක්ෂ කෝටි ගුණයෙන්, අසංඛ්‍ය ගුණයකින් අසාමාන්ත ලෙස ඒ ඥාන ධාතුන්ගෙන් සමන්වාගත වෙන. යුද්දස බුද්ධ ඥාන නමින් අපේ දේශනාවේ සඳහන් වෙනවා බුද්ධඥාන 14ක්. ඒ බුද්ධඥාන 14න් 8ක් ශ්‍රාවක සාධාරණයි, ශ්‍රාවකයන් වහන්සේලාට ලැබෙන. නමුත් ඒ ශ්‍රාවකයන් වහන්සේලාට ලැබෙන ඥාන 8 ශ්‍රාවකයන් වහන්සේලාට ලැබෙන්නේ ඒකදේශයේ එක්තරා ප්‍රමාණයකින් පමණයි. ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට ලැබෙන ඒ ඥානත් අසාමාන්ත ඥාන හැටියට හඳුන්වනවා. දුක්ඛේ ඥානං බුද්ධ ඥානං කිව්වහම දුක්ඛ සත්‍ය පිළිබඳව ලැබෙන ඥානය බුද්ධඥානයක්. මේ දුක්ඛ සත්‍ය පිළිබඳව ආબોධක් ඥානය ශ්‍රාවකයන් වහන්සේලාට ලැබෙනවා. ශ්‍රාවකයන් වහන්සේලා ලැබෙන දුක්ඛේ ඥානය වඩා අසංකේය අප්‍රමේය ගුණයකින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ දුක්ඛේ ඥානය අසාමාන්ත. මේ වගේ තමයි සෑම ඥාන ධාතුවක්ම සරුවඥන් වහන්සේට හා ශ්‍රාවකයන් වහන්සේලාට සාධාරණ ඥාන වලිනුත් භාග්‍යවතුන් වහන්සේ අසාමාන්තයි. ශ්‍රාවකයන් වහන්සේලාට පසේ බුදුවරයන් වහන්සේලාටත් නොලැබෙන සාරාසංඛ්‍යය කල්පලක්ෂ ගණන්, සොලසාසංඛ්‍යය කල්පලක්ෂ ගණන්, විෂයාසංඛ්‍ය කල්පලක්ෂ ගණන් මුළුල්ලේ පාරමී සම්භාරණය කරලා ලෝතුරා බුදුවෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට පමණක් ලැබෙන ශ්‍රේෂ්ඨ ඥාන හයක් තමයි ෂට් අසාධාරණ ඥාන නමින් හඳුන්වන්නේ. පළමුවැන්නේ ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානය. දෙවැන්නේ ආසයානුසයේ ඥානය. තුන්වැන්නේ යමක ප්‍රාතිහාර්යේ ඥානය. සතරවැන්නේ මහා කරුණා සමාපatti ඥානය. පස්වැන්නේ සරුවඥතා ඥානය සහ හයවැන්නේ අනාවරණ ඥාන. මම විශ්වාස කරනවා මේ බණ පිරිසේ සෑම දෙනාම මේ ඥාන හය කටපාඩමින් කියන්නේ දන්. ඒ නිසා මේ ඥාන හය අපි නිතර නිතර කියවන්නට ඕන, මෙනෙහි කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේ අඳින ගන්නට මේ ඥාන 16 අතිශයම උපකාර වෙනවා. බුදුරජාණන් වහන්සේ පිළිබඳව නියම ආબોධයක් ලැබෙන්න නම් මේ
සත් අසාධානක් ඥාන අපි තේරුම් කරගන්නට ඕන. තෙසත්ත ඥාන කතාවේ අගට තියෙන මේ ඥාන හය පිළිබඳව විස්තර බොහෝම පැහැදිලිව පටිසම්භිදා මග්ගපාලියේ දැක්වේ. එයින් පටිසම්භිදා මග්ගපාලියේ කියවෙන ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානය පිළිබඳවයි දැන් මේ ධර්ම දේශනාව. කතමන් තථාගතස්ස ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානං. තථාගතයන් වහන්සේගේ ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානය නම් කවරේද? මේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ ප්‍රශ්න කරන හැටි ඊළඟට ඒක විවරණය කරමින් විස්තර වදාළා තිබෙනවා. ඉද තථාගතෝ සත්‍යේ පස්සති අප්පරජක්කේ මහරජක්කේ තික්ඛින්ද්‍රියේ බුධින්ද්‍රියේ ස්වාකාරේ ද්වාකාරේ සුවිඤ්ඤාපේ ද්විඤ්ඤාපයේ අප්පේ කච්චේ පරලෝක වජ්ජ බය දස්සා විනෝ අප්පේ කච්චේ නේ පරලෝක වජ්ජ බය දස්සා විනෝ. මේ සූත්‍ර පාඨයයි මාතෘකා පාඨයයි. මෙතන කියවෙනවා තථාගතයන් වහන්සේ මේ ලෝක ධාතුවේ සෑම සත්‍යයක්ම කොටස් පහකට බෙදලා නුවණින් දැක ගන්න. අල්ප රජස්ක මහ රජස්ක යුගලය, තික්ඛින්ද්‍රිය මුදින්ද්‍රිය යුගලය, ස්වාකාර ද්වාකාර යුගලය, සුවිඤ්ඤාපේ ද්විඤ්ඤාපේ යුගලය සහ පරලෝක වජ්ජ බය දස්සාවේ නේ පරලෝක වජ්ජ බය දස්සාවේ යුගලය. යුගල වාසයෙන් මෙතන තියෙනවා පහක්, ප්‍රභේද වාසයෙන් 10ක්. මේ කොටස් යුගල පහට සියලුම සත්‍යයන් බෙද බෙදා ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැක ගන්න අවබෝධ කර ගන්නවා. මේක තමයි ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානයේ මාතෘකාව. අපි පළමුවෙන් තේරුම් කර ගන්නට ඕනේ ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානයේ තේරුම මොකක්ද කියලා. ඉන්ද්‍රිය කියන්නේ කුමක්ද, පරෝපරියත්තේ කියන්නේ කුමක්ද, ඥානය කියන්නේ කුමක්ද කියලා අපි වෙන් කර ගන්නට ඕනේ. ඥානය කියන්නේ මෙතන දර්ශනය, සැබෑ දර්ශනය, විනිවිද දක්නා නුවණ. මේක සරුවඥන් වහන්සේටම අයත් ඥානයක්. අපේ సంతානයේ පහළ වෙනවා සෝභන චෛතසික 25ක්. එයින් අග්‍රගාමී චෛතසිකය තමයි ප්‍රඥේන්ද්‍රිය. ප්‍රඥා ඉන්ද්‍රිය චෛතසිකය. මේ ප්‍රඥා ඉන්ද්‍රිය චෛතසිකය තමයි මෙතන ඥානය කියලා හඳුන්වන්නේ. ඒ ප්‍රඥා ඉන්ද්‍රිය නම් වූ චෛතසික ධර්මය ඉන්ද්‍රිය ධර්මයන් පිළිබඳව උස්පහත් බව මැනගන්නවා නම් අන්නේ ඥානියට කියනවා ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානය කියලා. සරුවත්න සන්තානයේ පහළවන්නා වූද එක්තෙක් ඥානයන්ගෙන් කෙරෙන ක්‍රියාවන් වෙන වෙන විවිධාකාරව තිබෙන. දිබ්බචක්ඛු ඥානයෙන් කෙරෙන්නේ ආලෝකයක් වියදුවලා ඒ ආලෝකයේ පැතිර පවත්නා ප්‍රදේශයෙහි මැරෙන උපදින සුගති දුගති යන කුසල් අකුසල් කරන සෝබන අසෝබන ගති පැවතුම් ඇති සත්‍යයන් හා ද්‍රව්‍යයන් දැකීමයි. දිවස් නුවණින් කෙරෙන්නේ ඒ ආලෝකයක් පතුරවනවා තේජෝ කසින සමාපatti බලයෙන් හෝ ඕදාස කසින සමාපatti බලයෙන් හෝ ආලෝක කසින සමාපatti බලයෙන් ආලෝකයක් විහිදුවනවා. විහිදුවලා සත්‍ය කුජලයන් හා අවශ්‍ය අවශ්‍ය ද්‍රව්‍යයන් උන්වහන්සේ දැක ගන්න. මේක දිවස් නුනට තේන ආරම්මණයයි. పూర్වේ නිමාසානුස්මුතෙක් ඥානයෙන් කරෙන්නේ පෙරවිසු ආත්ම භාවයන් දැලීමයි. අසවල් භවයේ අසවල් නම් ගොත් ඇතුව ජීවත් වුණා, අසවල් විදියේ රූප සම්පත් ඇතුව ජීවත් වුණා, මේ විදියේ ආහාර පාන ඇතුව ජීවත් වුණා, මේ විදියේ කුසල් අකුසල් කරමින් ජීවත් වුණා, මෙච්චර ආයුෂයක් විඳලා එතනින් අසවල් කාලේ චුත වුණා, අසවල් යන උපන්න මින් ස්කන්ධ පරම්පරාව පිළිබඳව పూర్ව ආත්ම භාවයන් දැකීම පමණයි කුඹේ නිවාස ඥානයෙන් කෙරෙන්නේ. දිව කන්නුවණින් කෙරෙන්නේ ළඟ වූද, දුර වූද, සියුම් වූද, අවදාරික වූද, දිව්‍ය වූද, මනුෂ්‍ය වූද ශබ්දයන් ශ්‍රවණය කිරීම. ශබ්දයන් ශ්‍රවණය කිරීමේ සමර්ථ භාවයේ පමණයි දිව කන්නුවණින් තිබෙන්නේ. පරචිත්ත විජානනක් ඥානයෙන් කෙරෙන්නේ අනුන්ගේ సంతానවල චිත්ත සන්තතිය බැලීම. දිවස් නුවන වගේම කසිනාලෝකයක් විහිදුවලා පුජ්‍යල సంతාන වෙත හෘදේ වස්තුවට ආලෝකය විහිදුවලා හෘදේ වස්තුවේ තියෙන වර්ණීය විග්‍රහ කරනවා, වර්ණීය විවස්ථාපනය කරනවා. වර්ණීය විවස්ථාපනය කරලා චිත්ත සන්තතිය අල්ලා ගන්නවා. සිත කියන එක දිවසටවත් තියෙන දෙයක් නෙමෙයි,
නම් සිත උපදින පවතින වස්තු රූපේ අල්වා ගැනීමෙන් ඒ පුද්ගල සංතානයේ චිත්ත සංතතිය අරමුණු කරගන්න පුළුවන්. ඉතින් අරමුණු කරගෙන දැන් අසවල් පුද්ගලයා මේ මේ කුසල් සිතින් ඉන්නේ, මේ මේ අකුසල් සිතින් ඉන්නේ, මේ මේ ලෝභ සිතින් ඉන්නේ, මේ විදියට ද්වේෂ සිතකින් ඉන්නේ, මේ විදියට මෝහ සිතකින් ඉන්නේ ආදී වශයෙන් ඒ පුද්ගලයා හිතන හිතන හිතවිල්ල මේ විදියට දැක ගන්න සමර්ථ වෙන්නේ චේතෝ පරියේ ඥානේහෙවත් පරචිත්ත විජානනක් ඥාන. මෙන්න මෙහෙම එක එක ඥාන ධාතුන්ගෙන් කෙරෙන ක්‍රියාවලියක් තියෙනවා. ඒ වගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සන්තානයේ පහළ වෙනවා පුජ්‍යලයන්ගේ සන්තානවල ඉන්ද්‍රියන් පිළිබඳව උස්පහත් බව තේරුම් ගන්නා ඥාන දර්ශනයක්. මෙන්න මේ ඥාන දර්ශනයේදී කියනවා ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානේ කියලා. එයින් මෙතන ඉන්ද්‍රිය කියන්නේ කුමක්ද අපි තේරුම් ගන්න ඇතෝ. ඉන්ද්‍රිය අක්කම ඉන්ද්‍රියන් කියලා ව්‍යාකරණයේ සඳහන් වන්නේ ඉන්ද්‍රියට කියන්නේ අක්ෂය කියලා. එතකොට අක්ෂය කියන්නේ දැන් අපි ඇහැටත් කියනවනේ අක්ෂි කියලා. ඇහැට අක්ෂි කියනවා. ඇහැ ඉන්ද්‍රියක් නිසා ඇහැට අක්ෂි කියනවා. ඒ වගේ තමයි අක්කම ඉන්ද්‍රියන් යම් කිසි දෙයක් අරමුණු කර ගැනීමේ ඉසුරුමත් බවට කියනවා ඉන්ද්‍රිය කියලා. ඉන්දට්ටං කරෝතිති ඉන්ද්‍රියං යමක් පිළිබඳව ඉසුරුමත් බවක් තියෙනවා නම් ඒ ඉසුරුමත් බවට කියනවා ප්‍රධාන බවට කියනවා ඉන්ද්‍රිය කියලා. ඒ වගේ ඉන්ද්‍රිය ජාති තියෙනවා අපේ సంతානවල 22ක්. ඒ 22කින් තුනක් ලෝකෝත්තරයි අනිත්වා ලෞකික ලෝකෝත්තර වශයෙන් බෙදා ගන්න කොටස් තියෙනවා. ඒ ඉන්ද්‍රිය දේශනාවන් අතර දැන් ආධ්‍යාත්මික ඉන්ද්‍රිය කියලා තියෙනවා, බාහිර ඉන්ද්‍රිය කියලා තියෙනවා. චක්ඛු සෝත ඝාන ජීවා කාය මන කියලා තියෙනවා ඉන්ද්‍රිය හයක්. චක්ඛු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ඝාන ඉන්ද්‍රිය, ජීව ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය. ඊළඟට තියෙන අපේ సంతානයේ බෝධිපාක්ෂික ධර්ම වාසයෙන් වැඩෙන තව ඉන්ද්‍රිය පංචකයක්. ඒ මොනවාද? සද්ධේන්ද්‍රිය, විරියේන්ද්‍රිය, සතේන්ද්‍රිය, සමාධේන්ද්‍රිය, පඤ්ඤේන්ද්‍රිය. මේවා බෝධිපාක්ෂික මණ්ඩලයට අයිති ඉන්ද්‍රිය ධර්ම පහයි. එතකොට දෙවිසි ඉන්ද්‍රියන් අහවලනකොට අර මුලින් සඳහන් කළාද චක්ඛුඉන්ද්‍රිය, සෝතේන්ද්‍රිය, ඝානේන්ද්‍රිය, ජීවේන්ද්‍රිය, කායේන්ද්‍රිය, ඉත්ත්‍ේන්ද්‍රිය, පුරිසේන්ද්‍රිය, මනේන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය, සුඛේන්ද්‍රිය, දුක්ඛේන්ද්‍රිය, සෝමනසේන්ද්‍රිය, දෝමනසේන්ද්‍රිය, උපේක්ඛේන්ද්‍රිය, සද්දේන්ද්‍රිය, විරියේන්ද්‍රිය, සතේන්ද්‍රිය, සමාධේන්ද්‍රිය, පඤ්ඤේන්ද්‍රිය, අනඤ්ඤාතඤ්ඤස්සාමිත්‍ත්‍රේන්ද්‍රිය, අඤ්ඤේන්ද්‍රිය, අඤ්ඤාතාවින්ද්‍රිය කියන මේ 22යි. එයින් අගට කියවුණු තුන අනඤ්ඤාතඤ්ඤස්සාමිත්‍ත්‍රේන්ද්‍රිය සෝවාන් මාර්ගඥාන. අඤ්ඤේන්ද්‍රිය සෝවාන් මාර්ගඥානෙන් ඉහළ අරහත් මාර්ගඥානය දක්වා මාර්ගඵල ඥාන 6. අඤ්ඤාතාවින්ද්‍රිය අරහත් ඵල ඥාන. ඒ තුන ලෝකෝත්තරමයි. ඊළඟට සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය පහ ලෞකික ලෝකෝත්තර දෙකටම සාධාරණ. දැන් මෙතන ගැනෙන්නේ ඉන්ද්‍රිය නමින් මෙන්න මේ ශ්‍රද්ධාදී පංචේන්ද්‍රිය ධර්ම. ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය පංචකයටයි මෙතන කියන්නේ ඉන්ද්‍රිය කියලා. එතකොට ශ්‍රද්ධාව ඉන්ද්‍රිය නමින් හඳුන්වන්නේ අපේ సంతානීය ප්‍රසාදයට පමුණුවන ධර්මයන් අතරින් ශ්‍රද්ධාව ප්‍රධාන. ඒක නිසා මෙතන ඉන්ද්‍රිය නමින් හඳුන්වන්නේ තම තමාට ඇති කිසෙහි, තම තමාට ඇති කටයුත්තේ ප්‍රධානත්වය දරනවා නම් ඊට තමයි ඉන්ද්‍රිය කියලා කියන්නේ. අපේ සරුවක්ම සම්මා සම්බුදුරජාණන් වහන්සේටත් නමක් තියෙනවා ඉන්ද්‍රිය කියලා. ඉන්ද්‍රිය කියලා. සදේවකේ මික්කවේ ලෝකේ සමාරකේ සම්බ්‍රහ්මකේ සස්සමන බ්‍රාහ්මණියා පජා තථාගතෝ ඉන්දෝ. තථාගතයන් වහන්සේට ඉන්ද්‍රිය කියන. ඒක නිසා අපි නම කියනකොට මුනිඉන්ද්‍රිය කියන්නේ. මුනිඉන්ද්‍රිය කියනවා, සුගතේන්ද්‍රිය කියනවා. ඔය වගේම ඉන්ද්‍රිය භාව නමක් අපි භාවිතා කරන ඉන්ද්‍රිය. ඉන්ද්‍රිය කියන්නේ ප්‍රධාන. මුනිවරයන් වහන්සේලාගේ ප්‍රධාන බැවින් ශ්‍රේෂ්ඨ බැවින් භාග්‍යවතුන් වහන්සේට මුනිඉන්ද්‍රිය කියන. ඒ වගේම තම තමාට ඇති කටයුත්තේ යම් යම් චිත්තචෛතසික ධර්මයක් හෝ රූප ධර්මයක් ප්‍රදාන වෙනවා නම් ඒකට කියනවා ඉන්ද්‍රිය කියලා. ඉන්දාර්ථේ නමින් ඒක හඳුන්වනවා. දැන් සක්දේව රජුගේ දිව්‍ය ලෝක දෙකකට නායකයි ප්‍රධාන. එනිසා සක්‍ර දේවේන්ද්‍ර කියනවා. දේවේන්ද්‍ර කියනවා ඉන්ද කියලා සක්දේව රජුණාට නමක් තියෙන්නේ ඒකයි.
එවගේ මේ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ධර්ම පංචකයටත් තියෙනවා ප්‍රධානත්වය. මේ ප්‍රධානත්වයේ තියෙනවා ක්‍රම දෙකකට. ප්‍රදේශ අධිපති, ਸਰවත්‍ර අධිපති කියලා. ප්‍රදේශ අධිපති කියන්නේ එක එක කොට්ටාස වලට නායකත්වය. ਸਰවත්‍ර අධිපති කියන්නේ සෑම තැනකටම නායක. ශක්තිති රජුරෝ වගේ. ශක්තිති රජුරෝ නම් මුළු පොළොව තලයටම නායකයි අධිපති. ප්‍රදේශ රාජධානිව ඉන්න එක එක රාජධානවට අධිපති. ඒ වගේ අපේ సంతානවල පවත්නවා ඡන්ද චිත්ත විරිය වීමංසා කියලා ඉරිදිපාද හතරක්. මේවාට කියනවා අධිපති ධර්ම කියලා. මේවා ਸਰවත්‍ර අධිපති. සෑම තැනටම නායකත්වයේ දරනවා මේ අධිපති ධර්ම හතර. ඒ අර මේ ඉන්ද්‍රිය දෙවිස්ස තම තමාට ඇති කිසෙහි තම තමාට ඇති කෘත්‍ය රසයෙහි ප්‍රධානත්වයක් කුසලන. එයින් මේ ශ්‍රද්ධාව කියන්නේ සෝබන චෛතසික 25න් එකක්. සෝබාන සාධාරණ 19න් එකක් ශ්‍රද්ධාව. ශ්‍රද්ධා කියන එක ධම්මසංගණී ප්‍රකරණයේ හඳුන්වලා තිබෙන්නේ කතමාතස් කතමන් තස්මින් සමයේ සද්දින්ද්‍රියං හෝති. යාතස්මින් සමයේ සද්ධා සද්ධාන ඕකප්පන අභිප්පසාදෝ සද්ධා සද්දින්ද්‍රියං සද්ධා බලං ඉදං තස්මින් සමයේ සද්දින්ද්‍රියං හෝති. මේ සද්දින්ද්‍රිය පැහැදිලි කළ සූත්‍ර පාඨයක් අභිධර්ම පිටකේ. යා සද්ධා තුනුරුවන්ගේ ගුණ යම් අදා ගැනීමක් වේනම් සද්ධාන අදාන ආකාරයක් තියෙනවා නම් එයත් ඕකප්පන තුනුරුවන්ගේ ගුණේ පත්ලෙතම පිහිටුවාගත් ස්ථීර පැහැදීමක් තියෙනවා නම් එයත් අභිප්‍රසාදෝ තුනුරුවන්ගේ ගුණේ පිළිබඳව අතිශයින්ම පැහැදීමක් නැත්නම් එයත් සද්ධා සද්දින්ද්‍රියන් සිත පැහැදවීමේ ඉසුරුමත් බවක් නැත්නම් එයත් සද්ධා බලං අශ්‍රද්ධාවෙන් සොලවාලියේ නොහැකිසේ බලවත් වූ පැහැදීමක් වේනම් එයත් ඉදං තස්මින් සමයේ සද්දින්ද්‍රියං හෝති. මෙන්න කුසල් සිතේ සෝබන සිතේ ඒ කාලේ පවත්නා සද්දින්ද්‍රිය. මේ සද්ධා ඡයශිකේ හැඳුන්වන සූත්‍ර පාඨය. මේකට සද්ධා කියන්නේ ඇදහිම. ඇදහිම කියනකොට ඥාන සම්ප්‍රයුක්ත ඇදහිම. මේ සද්ධාවේ තියෙනවා අවස්ථා හයක්. එයින් මෙතන සඳහන් කරනු ලබන්නේ ඕකප්පන ලක්ෂණ සද්ධාව. සද්ධාවේ අවස්ථා හය අපි තේරුම් කරගන්නට වටිනවා. සද්ධාන ලක්ෂණ සද්ධා, සම්පසාදන ලක්ෂණ සද්ධා, සම්පක්ඛන්දන ලක්ෂණ සද්ධා, ඕකප්පන සද්ධා, ආගම සද්ධා, අධිගම සද්ධා කියලා සද්ධාවේ අවස්ථා හයක් තියෙනවා. සද්ධාන ලක්ෂණ සද්ධා කියන්නේ තුනුරුවන්ගේ ගුණය හදවතින් පිළිගන්න. මේක සද්ධාන ලක්ෂණ සද්ධා. සම්පසාදන ලක්ෂණ සද්ධා කියන්නේ සෑම කටයුත්තකදීම තුනුරුවන්ගේම ගුණ සිහිපත් කරගෙන කර. කනගාටුවක් දුකක් දුන්නසක් විපතක් ආවත් තුනුරුවන්ගේ ගුණයම සිහි කරන. බියක් ඇති ගැනීමක් අන්තරාවක් සන්තරාසයක් ආවත් තුනුරුවන්ගේම ගුණ සිහි කර. හිතේ රාගයක් දේශයක් මෝහයක් ආවත් තුනුරුවන්ගේ ගුණ සිහි කරලා ඒ හිත සනසවා ගන්නවා, පහදවා ගන්නවා. බොරවතුරට උදක ප්‍රසාදක මානී කරත්මේ දැමීමෙන් බොරවතුර පැහැදෙන්න වගේ හිතේ කැළමීමක් නොසන්සුම් බවක් අසහනයක් ආවානම් වෙන පිහිටක් හොයන්න ඇතුව තුනුරුවන්ගේම ගුණේ සිහිපත් කරලා එයින් හිතේ පැහැදීමක් ඇති කරගෙන සනසුමක් ලබා ගන්නවා නම් ඒකට කියනවා සම්පසාදන ලක්ෂණ සද්ධා කියලා. සම්පක්ඛන්දන ලක්ෂණ සද්ධා කියන්නේ ඊටත් වඩා බල සම්පන්න සද්ධාව. දාන සීල භාවනාදී කවර විදිහේ ආගමික චාරිත්‍රයකට යොමු වුණත් වැස්සෙන් පින්නෙන් අව්‍යෙන් සුලඟෙන් මැසි මඳුරුවන්ගෙන් වැඩගෙන්නෙන් පිපාසෙන් රජතුර සතුරු ආදීන්ගෙන් අභ්‍යන්තර බාහිර කවර විදිහේ උපද්දරයක් ආවත් ඒවාට පස්සට අඩිය නොතබා තමා බලාපොරොත්තු වෙන ඒ ආගමික වතාවත්වල යෙදීමේ උද්‍යෝගයම ශ්‍රද්ධාවට කියනවා සම්පක්ඛන්දන ලක්ෂණ සද්ධා කියලා. අට කතාවේ මේක හඳුන්වනවා. ගංගාවක් දෙගොඩ තලා ගලන වෙලාවේ එහා මෙහා යන්ට බැරුව බියරුක ජනතාව දෙතීරේ රැස්කකා සිටිද්දී නිර්භීත සූරවීර සංග්‍රාමජී යෝධේ යගදාවක් අරගෙන කැසපොට ගහගෙන ගඟදියේ දෙබෑ කරමින් මේ ජනයා බලාන සිටිද්දී ගොඩමගඩ යනවා ජනතාවේ ගොඩමගඩ කරනවා. මෙන්න මේ වාගේ දාන සීල භාවනාදී කුසල ක්‍රියාවන්ට නිර්භීතව ඉදිරිපත් වීමේ උද්‍යෝගීමත් බල සම්ප්‍රන්න ශ්‍රද්ධාවට කියනවා
සම්පක්ඛන්ධන ලක්ෂණ සද්ධා කියලා. බෝධිසත්ව චරිතවලින් මේවා අපට සොයා ගන්න තියෙන. කදිරංගාර ජාතක දේශනා වටිනා නිදර්ශනයක්. බෝධිසම්භාර පුරමින් ආව බෝසතාණන් වහන්සේ එක්තරා සිටු පුත්‍රයෙක් වෙලා කුඩා කල පටන් විශාල දන් වැටක් පවත්වයා. දහස් ගණන් ජනයා දන් ගන්නට පැමිණෙනවා. මේ අතර ගන්ධමාදන පර්වතයේ සතියක් නිරෝධ සමාපත්තියෙන් වැඩ සිටි පසේ බුදුවරයන් වහන්සේ නමක් හත්වෙනි දවසේ තෙන්ද පිණ්ඩපාත වැඩියා ඉරිදී. උන්වහන්සේ එදා දාන වැරදුනොත් පිරිනුවම් පාන. ඒක නිසා වසවත් දීපුත්‍රයා 60 දිගපාල කිහිරි ගිනිවගුරු වලක් මැව්වා දානශාලාවටත් පසේ බුදුරජාණන් වහන්සේටත් අතරේ. දානීය ගන්නේ පැමිණි දාස් ගණන් දුගී මගේ අසරණ ජනතාව කෑ ගහන්න ගත්. නමුත් උදාර අදිෂ්ඨාන ඇති බෝධිසත්ව සිටු පුත්‍රයා දාන පාත්‍රයක් අතේ තබාගෙන හැන්දක් අනිත් අතෙන් අරගෙන මේ ගිනි අඟුරු වල ළඟට ආවා. කල්පනා කළා මේක ඉබේම වෙන්නේ බෑ. පාරමී පුරණවාට බාධා කරන මාර පාක්ෂික ඇත්තෝ දෙවි දේවතාවු ඉන්නවා. එහෙම කෙනෙක් ඇද්ද මට දකින්න ලැබේවා කියලා අහතට දැල්ලු. දිලිසි දිලිසි වසවර්ති දීපුත්‍රයා හිටියා. අසා සිටියා ඔබ කවුද? මම වසවර්ති දීපුත්‍රයා. මේ ගිනි අඟුරු වල මැව්වේ ඔබද? ඔව් මමයි. ඒ මොකටද? ඒ දාන වලක් වань. උන්වහන්සේ අභියෝගයක් කළා වසවර්ති දීපුත්‍රය ඔබ වැනි කෙනෙක් නෙමෙයි 100ක් 1000ක් ආවත් මගේ දානේ වලක් වන්නට බෑ. මම දානේ දෙන හැටි බලන්නයි කි. උන්වහන්සේ අදිෂ්ඨාන කළා කුඩා කල පටන්මා නිති පන්සිල් දැක්කා පොහොය අටසිල් දැක්කා අපමණ දම්පින්කම් කළා මව්පියන් උපස්ථාන කළා බණ ඇසුවා බණ දේශනා කළා පින් දුන්න පින් අනුමෝදන් වුණා මේ සියල්ලම කෙලේ භව සම්පත් පතා නොවේ ලෝතුරා බුදුබා පතා මේක සත්‍යයි ලෝ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා 15 භව සත්‍යයි මේ සත්‍යානුභව බලයෙන් ගිනි අඟුරු වල මත ගිනි අඟුරු වලක් නොවේවා ගිනි අඟුරු වල මැද්දෙන් මැඳගෙන මේ දානේ දී ගන්ට ලැබේවා කියලා අදිෂ්ඨාන කරගත් පසේ බුදුරජාණන් වහන්සේට ඇහෙන්න ගාථාවකින් ආරාධනා කළා. තුන් ලොවට පිහිට වෙන පින්කෙතක් උත්තමයන් වහන්සේ මම දැන් මේ ගිනි අඟුරු වල මැද්දෙන් පැනගෙන දාන දෙන්න එනවා. මගේ ඉස යටකුරු වෙන්න පුළුවන් ස්වාමීනි, පාවුඩු කුරු වෙන්න පුළුවන්. ඒ වෙලාවේ මට අනුග්‍රහ පිණිස මේ දානේ පිළිගන්නසේකවා කියලා පැන. පුදුමාශ්චර්යයක්. උදාහසේ කවදාකවත් හිතෙන්නේ මේ ගිනි අඟුරු වල මැද්දෙන් ගින් දාන දී ගන්න පුළුවන් වේකේ. නමුත් උන්වහන්සේගේ ආත්ම විශ්වාසයක් තිබුණම මම ජීවිතේ පරිත්‍යාග කරලා මේ දානේ දෙන්න. උදාහසේ සසර කරගත්තා වූ පාරමී බලයත් මේ උදාර ප්‍රතිපත්ති ගුණධර්ම බලයත් නිසා හිතක් පිටක් නැති මේ මහ පොළවේ ගිනි අඟුරු වල මැද්දෙන් රියසක්ක් තරම් විශාල නෙළුම් මලක් පහළ වුණා. උන්වහන්සේ පස්වනක් ප්‍රීතියෙන් පින පින නිලුම් මල උඩ වැඩ ඉඳගෙන බලවත් ශ්‍රද්ධාවෙන් බුදුබාපතා දානේ පූජා කළා. බලානි සිටියාට අසීමිත සන්තෝෂයක් ඇවිත් ඔවුන් සාදුකාර දෙන්න පටන් ගත්තා. මේ මහා බෝධිසත්වයන් වහන්සේ සමට පින්දීමක් කළා. සත්පුරුෂයනි දන් දෙන්න බය වෙන්න එපා, පින්කම් කරන්න බය වෙන්න එපා, ජීවිතය ගැන නොබලා මං ගින්නට පැන්නා. මා හැතුරුණා වූ ධර්මයේ මට පිහිට වෙලා නෙළුම් මලක් පහළ වුණා. මට වැඩෙන්න මේ නෙළුම් මල උඩ වැඩඉඳගෙන මම දානේ දීමෙන් යම් පිනක් අත් කරගත්තා නම් දෙවියන් සෑත සමස්ත ලෝකයාට මේ පිනත් වේවා. මේ ගිනි අඟුරු වල මැද්දේ හිතගෙන මේ දානේ පූජා කළ පිනෙන් දෙවියන් සෑත ලෝකයාගේ කෙලෙස් ගිනි නිවා අමා මහ නිවන් සුව බෙදා දෙනු පිණිස ලෝතුරා බුදු බවන් ලැබේවා කියලා උන්වහන්සේ පතමින් දෙවියන් සෑත ලෝකයාට පින් දීලා ගොඩ වුණා. මේ පුදුමාශ්චර්ය බෝධිසත්ව ජීවිතයක් මේ වාගේ අනේක ජාති සත සහස්‍රයන් හිදී මාරයන් පළවා හරිමින් ගිනි නිවමින් වැසිවස්සවමින් පොළව කම්පා කරමින් උදාර අදිෂ්ඨානයෙන් දානශීල නෛෂ්ක්‍රම්‍යාදී පාරමී පුරන්නට පුළුවන් වුණේ සම්පක්ඛන්ධන ලක්ෂණ සද්ධාවේ මහිමෙන්. ඕකප්පන ලක්ෂණ සද්ධා කියන්නේ මඩ වගුරක ඉන්නක් හිටෙවා නම් ඇද වැටෙනවා, දහවියා ගොඩක ඉන්නක් හිටෙවා නම් ඇද වැටෙනවා, එහෙම නැතුව අතරේනක් දිග ඇති නා කඳක් ඇසල කඳක් යනි හර ඇති දැව කඳක් හතර රේනක්ම පොළවේ හිටවලා හතර රේනක් පොළවෙන් උඩට තියෙනවා. මේකට කියනවා ඉන්ද්‍රකීලය කියලා. නගරද්වාරවල නගරද්වාරයේ සමීකරන්නේ මේ වගේ ඉන්ද්‍රකීලවල
සිවුදිකින් හමාගෙන සැඩ මාරුපේකින් සුලකකින්වත් මීන්ද්‍රිය කියලා සොලවන්නට බෑ. ඒ වගේම බුද්ධ ධම්ම සංඝ තුනුරුවන්ගේ ගුණේ කෙරෙහි පට්ලෙතම පිහිටවාගත නොසැලෙන සද්ධාවට කියනවා ඕකප්පන ලක්කන සද්ධා. මෙන්න ඕකප්පන ලක්කන සද්ධාවයි මෙතන ගැනෙන්නේ. ආගම සද්ධාව කියන්නේ නියත විවරණ ලබාගත් බෝධිසත්වයන් වහන්සේලාට කාගේවත් උපදේශයක් නැතුව භවයක් පාසා සද්ධාව පිහිටෙනවා දාන සීල නයස්ක්‍රාම්‍ය ආදි පාරමී පුරන්. මේ පිහිටෙන ආත්ම භාවයෙන් භාවයට පිහිටෙන සද්ධාවට කියනවා ආගම සද්ධාව. අධිගම සද්ධාව කියන්නේ සෝවාන් ආදී මාර්ගඵල ලාභී උත්තමයන්ද පිහිටෙන මාර්ගඵල ප්‍රතිලාභයෙන් ලැබෙන සද්ධාව. මේක මාරදී පුත්‍රයාට වස්සලවන්ට බෑ. අධිගම සද්ධාව මෙන්න මේ ශ්‍රද්ධා හය, සද්ධාවය ලක්ෂණ අවස්ථා හය අතුරෙන් මෙතන ගැනෙනවා ඕකප්පන ලක්ෂණ සද්ධාව. චිත්ත සම්පහන්සනයෙහි ඉසුරුමත් බවක් දරන බැවින් මේ ශ්‍රද්ධා ඡායසිකයේ කියනවා සද්දින්ද්‍රිය කියලා. විරියින්ද්‍රිය නමින් මෙතන හඳුන්වන්නේ වීරිය ප්‍රකීණක ඡායසිකයක්. වීරිය චිත්තසංතානිර රුකුල් දෙන්නා වූ ධර්මයක්. චිත්තසංතානිර රුකුල් දෙන ධර්මයන් අතරින් ඉසුරුමත් බව දරන්නේ වීර ඡායසිකයයි. මේ වීර ඡායසිකය ඉන්ද්‍රියක් වෙනවා. වීර ඉන්ද්‍රිය නමින් හඳුන්වන්නේ ඒ නිසයි. සති ඉන්ද්‍රිය නමින් කියන්නේ ඡායසිකය බුදුරජාණන් වහන්සේ අප්‍රමාද නමින්ද හඳුන්වලා තිබෙනවා. අප්පමාදේන භික්ඛවේ සම්පාදේත කියලා සුගතෝ වාදේ නමින් දේශනා කළ තින් අප්‍රමාදේනම් එළඹ සිටි සිහියයි. මේ සති ඡායසිකය කුසල් අරමුණු සිහිපත් කරවීමේ ප්‍රධාන බැවින් සති ඉන්ද්‍රිය නම් වෙන. සමාධි ඉන්ද්‍රිය නමින් හඳුන්වන්නේ ඒකාග්‍රතා ඡායසිකයයි. මේක සරුව චිත්ත සාධාන ඡායසික හතට අයත් එකක් ඒකාග්‍රතාව. මෙතෙන්දී හඳුන්වන්නේ ඉසුරුමත් බාට පැමිණියාවෝ සද්ද මේ සමාධියයි හෙවත් ඒකාග්‍රතාවයි. අවික්ෂේපාර්ථයේහි ඉසුරුමත් බව දරන්නේ මේ සමාධි ඉන්ද්‍රියයි. ප්‍රඥේන්ද්‍රිය නමින් හඳුන්වන්නේ මෙතන මුලින් සඳහන් කරන ලද සෝභන ඡායසික පස්විස අතුරෙන් මුදුල් මල්කඩ වූ ප්‍රඥා ඡායසිකයයි. මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම පංචකය යම් යම් ප්‍රමාණයටද සත්ව සන්තානවල වැඩිලා තිබෙන්නේ ඒ ප්‍රමාණය මැනගන්නා වූ තීරණය කරන්නා වූ ඥානයටයි බුදුරජාණන් වහන්සේගේ ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානය කියලා හඳුන්වන්නේ. දීර්ඝ සංසාරයේ බොහෝ දෙනෙක් නිවන්සෝ පතාගෙන දාන සීල භාවනාදී කුසල් කරගෙන ඇවිත් තිබෙන බුදුරජාණන් වහන්සේට ඒ කුසල් කළා වූ පුජ්‍යලයන් අරමුණ වෙන බුදු ඇසෙත්. ඒ කියන්නේ සෑම දවසේම දිනචරියාවක් සරුවඥන් වහන්සේ පවත්වන දාස කොටස් පහකට බෙදාගෙන. එයින් පුරේබත් කිච්ච, පච්ඡාබත් කිච්ච, පුරිමයාම කිච්ච, මජ්ඣිමයාම කිච්ච, පච්චිමයාම කිච්ච කියලා දාස කොටස් පහකට බෙදාගෙන තියෙනවා. උදේ වරුවේ ඉර උදා වූ තැන් පටන් ඉර මුදුන් වීම දක්වාම කෙරෙන බුදුරජාණන් වහන්සේගේ කටයුතු පුරේබත් කිච්ච. ඉර මුදුන් වූ තැන් පටන් බැස යනතුරු සවස් වරුවේ කරන යහපත් කටයුතු පච්ඡාබත් කිච්ච. රාත්‍රියේ 10 වෙනතුරු හන්දාවේ 6 සිට රාත්‍රියේ 10 වෙනතුරු ඌර යාමේ කෙරෙන්නේ පුරිම යාම කිච්ච. රාත්‍රියේ 10 සිට 2 දක්වා පය හතරක් මුළුල්ලේ කෙරෙන්නේ මජ්ජිම යාම කිච්ච. රාත්‍රී දෙකේ සිට නැවත ඉර උදාවන තුරු කෙරෙන කටයුතු පච්චිම යාම කිච්ච. මේවා හැමදාම සූර්ය මණ්ඩලයාගේ දිනචරියා වගේ අඛණ්ඩව පැවතෙන. එයින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උදේ පාන්දර භික්ෂූන් වහන්සේලා වඩින තුරු ගන්ධ කුටියේ දොර විවෘත කළ වැඩ ඉන්නවා. භික්ෂූන් වහන්සේලා පැමිණියාම සුගතෝ වාදයෙන් ආවාද කරලා පින්දපාති වඩින. එකලාවත් පින්දපාති වඩිනවා, පිරිස පිරවඩාගෙනත් පින්දපාති වඩින. එසේ පින්දපාති වැඩලා දන් වළඳලා භුක්තානුමෝදනා දේශනා පවත්වලා ගන්ධ කොටේට පැමිණ සමවත්වයෙන් ඉන්නවා භික්ෂූන් වහන්සේලා නැවත එකතු වෙන තුරු. භික්ෂූන් වහන්සේලා පැමිණි විට සුගතෝ වාදයෙන් ආවාද කරලා
භාවනා කමටහන් වඩන්න පිටත් කරනවා. මෙන්න පුරේ බත් කිච්ච. උනාසේ සවස් වරුවේ මහජනියා බණහන් දෙන වේලාව දක්වාම සමාපatti සුවයෙන් වැඩෙයි. බණහන් දෙ පැමිණියාම ධම්සභා මණ්ඩපයට වැඩලා හැන්දෑවේ 5-6 පමණ වෙනතුරු මහජනියාට ධර්ම දේශනා කරමින් කාලය ගෙවලා බණ පිළිස නැගී ගියාට පසුව උපස්ථායකයන් වහන්සේලා පිළිගන්වන උණුපැන් සිසිල් පැන් වලින් ගත සනසලා සමාපatti සමවදින්. භික්ෂූන් වහන්සේලා රුක්සෙවන් වලින් කුටි ගෙවල් වලින් කමඨහන් වඩලා පසුව ගන්ධ කොටියට නැතුරු ධම්සභා මණ්ඩපයට නැතුරු සමාපatti සුවයෙන් වැඩෙයි. මෙන්න පච්චම පච්චාබාත කිච්ච. ඊළඟට භික්ෂූන් වහන්සේලා පැමිණියාම සමාපත්තියෙන් නැගිටලා රාත්‍රී 10 වෙනතුරු භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් කාලය ගෙවනවා, ධර්ම දේශනා කරනවා, භාවනා කමඨහන් පිරිසිදු කර දෙනවා, එවැගේම ප්‍රශ්න වලට පිළිතුරු දෙනවා, ශික්ෂාපද පනවන්ට අවසින්නම් ශික්ෂාපද පනවනවා. මේ විදිහේ කටයුතු සඳහා රාත්‍රී 10 දක්වා ගෙවනවා. මෙන්න පුරිම යාම කිච්ච. භික්ෂූන් වහන්සේලා කුටි සෙනසුන් අතර වැඩියාට පස්සේ රාත්‍රී මධ්‍යම යාමේ දෙවියෝ බ්‍රහ්මයෝ නාගසුපර්ණාදී බණහන් දෙන. ඒ වෙනුවෙන් රාත්‍රී සිංහල පැයෙන් පැය 10ක්, ඔරලෝස පැයෙන් පැය 4ක් ගත කරනවා 2 දක්වා. මේ මධ්‍යම යාම කිච්ච. ඊළඟට මෙතෙක් වේලා දවසේ වැඩියෙන්ම වාඩි වීම ඉරියව්වෙන් ගත කළ බැවින් රාත්‍රී 2 සිට 3:20 දක්වා සරුවඥන් වහන්සේ සක්මන් භාවනාවේ යෙදෙන. 3:20 සිට 4:40 දක්වා පෑකොත් විනාඩි 20 දකුණු ඇලෙන් සිංහ සෙයියාවෙන් සැතපේ වදාරන. සතෝ සම්පජාන කාර්යේ වුට්ටාන සංඥා මෙනෙහි කරලා උනාසේ සමාපත්‍ය කර සමාදුනා සමානව සැතපේ වදාරන. මෙච්චර ගන්න විවේක. ඊළඟට 4:40 සිට ඉරෝදාවන තුරු භික්ෂුන් වහන්සේලා උපදේශ ලබා ගන්නට ආවාද ලබා ගන්නට නතුරු 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියේ සමාදි. ඊළඟට බුදු වැසෙන් ලව බලන සුගන්ධ ගන්ධ කොටියේ සිට දසදහසක් වල යා කෙලවර දක්වාම බුදු වැස විහිදුවා. මේ බුදු වැස විහිදුවලා එදවස් මඟඵල නිවන්සෝ ලබන්න වන් හා බණ ඇසී යුත්තන් ඒ බුදු වැසට දකින්න සලස ගන්න. ඒ දවසේ මාර්ගඵල නිවන් ලබන්න සුදුසම් බුදු වැසටම වියේ පෙනෙන. අනිත් කොච්චරවත් ජනතාව පෙනෙන්නේ නැහැ. ඒ දවසේ මාර්ගඵල නිවන් ලබන්න සුදුසම් නැවි පෙනෙනවා. ඒ වගේම බණ ධම් දෙසු දෙසියුතු පුජ්‍යලයන් හික්මියුතු පුජ්‍යලයන් උන්වහන්සේගේ බුදු වැසට පේන. සංඥාවෙත් 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණාර සමවැදී බුදු වැසින් ලෝ බලා වදාරලා නැවත සනිටුවන් කරගන්නවා. රාත්‍රී කාලයේ ධර්ම දේශනා කළ යුතු හැටි මෙන්න මෙහෙම. උදේ පාන්දරම අර බුදු වැස විහිදුවීමෙන් කරන්නේ ඉන්ද්‍රිය පරෝපරියත ඥානය සහ ආශයානුසේ ඥානය විහිදුවීමයි. මේ ඉන්ද්‍රිය පරෝපරියත ඥානය ආශයානුසේ ඥාන දෙකට කියන්නේ බුදු වැස කියලා. බුදු වැස කියන්නේ අවබෝධ කළ යුතු පුජ්‍යලයන් තෝරා ගන්න ඥානය. අවබෝධ කළ යුතු පුජ්‍යලයන් තෝරා ගන්න ඥානයටයි බුදු වැස කියලා කියන්නේ. මේ වාගේ ප්‍රඥා චක්සු පහක් තේනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේට. මින් මේ බුදු ඇස ඥාන දෙකක්, ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානය, ආසයානුසේ ඥානය. එයින් එකක් තමයි දැන් මේ කියාගෙන යන්නේ. එතකොට ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය පංචකය ඒ සත්ව සංතාන තුල කොච්චර දුරට වැඩි තියෙනවද කියලා වෙන කිසියම් ඥානයකින් තෝරා ගන්න බැහැ. සාරිපුත්‍ර මහරහතන් වහන්සේටවත් තෝරගන්න බෑ ඒ පුජ්‍යලයන්ගේ කොච්චර දුරට මේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩිලා තියෙනවද කියලා. එක දවසක් සාරිපුත් මහරහතන් වහන්සේ ගෝල නමක් එක්කාසු කරගෙන වැඩියා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න. ආරාධනා කළා, ස්වාමිනී මේ මගේ ශිෂ්‍යේ මාස 4ක් අසුභ කර්මස්ථානයේ වැඩුවා, කිසියම් අධිගමයක් නැහැ, භාග්‍යවතුන් වහන්සේගෙන්වත් සුදුසු කමතහනක් ලැබේවා කියලා බාර දුන්නු. භාග්‍යවතුන් වහන්සේ අදාළ සාරිපුත්‍රේ නම් හැන්දෑවේ අහවල් වෙලාවට එන්න, එතකොට මේ නම රහත් වෙලා එක් කරගෙන යන්න පුළුවන්. ඉතින් වාගේ උදේවරුවේ මේ කතාව, උදේවරුවේ පින්දපාත වැඩියා, පින්දපාතෙන් හැරී ඇවිල්ලා
මේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේට මවා දුන්න නෙළුම් මලක් රතු නෙළුම් මලක්. මේක කුටියේ පිටිපැත්තේ වැලි ගොඩක් උඩ තියාන බලානින්දයි කියලා අවසර දුන්නා. ඒ වගේම බලාගෙන හිටියා මේ ස්වාමීන් වහන්සේ ටික වේලාවකින් ලෝහිත කසින සමාපත්තිය ලැබුණා. කසින භාවනාවක් වුණා නෙළුම් මල. නෙළුම් මලේ රතු පාට අරමුණු කරගෙන ලෝහිත කසින භාවනාවෙන් ධ්‍යාන ලැබුණා. ඒ ධ්‍යානයෙන් විදර්ශනාවට හැරුණා. විදර්ශනාවට හැරී ඉන්න වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ බුදුරජාණන් මාලාවක් විහිදුවලා ගාථාවකින් ධර්ම දේශනාවක් දෙකලා. සතරපද ගාථාව අවසන් වෙනකොටම සතර මඟ ඵල පිළිවෙලෙන් අරිහත්ත්වයට පත් වේවදා. උන්වහන්සේ රහත් වෙලා බුදුරජාණන් වහන්සේට පූජා කරන්න ආව රහත් ගුණෙන් මෙන්න සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ දේ වෙලාම වැඩියා. අවසර දුන්නා සාරිපුත්‍රේ මෙන්න හාර මාසයක් වීරිය කළ විශේෂ අධිගමයන් නොලැබුණු මේ නම එක වරුවකදී අරිහතේට පත් වුණා දැන් බාරගන්න. මේ මොන ආචාර්යයක්ද? මේ තමයි ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානයේ ආචාර්ය. මේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ පෙර ආත්ම 500ක් රංකරුවෙක් සංඨබැලේ උණු කරන වෙලාවේ නෙළුම් මලක ආකාරයෙන් ගිනි දල්වන්නේ. ඒ නෙළුම් මලක ආකාරයේ නිතර දැකලා ඒ කර්මුණ වෙලා භාවනාවක් වශයෙන් පුරුදු වෙලා තිබුණා. ඒ කුණාහසේ පමණයි දන්නේ ඒ අරමුණු කරගෙන භාවනා කමට හඳුන නෙළුම් මලකින්ම ඒකින්ම එකම ඉරියව්වකදී සියලු කෙලෙස් නැසාරි හතේට පත් වෙන සමර්ථු වුණා. මෙන්න ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානේ ආනුභාවය. ඒ වගේම එක්තරා කුල පුත්‍රයෙක් සරත් නුවර සිල්වත් භික්ෂූන් වහන්සේ නමක් දැකලා පැහැදිලා ගින් ඇහුවා ස්වාමීනි මටත් පින්කමක් කියලා දෙන්න. උන්වහන්සේ වදාලා දන් දීම ටික ටික පුරුදු කරන්න. තව දවසකින් කිව්ව මට දැන් දන් දෙන්න පුළුවන් ඊට වඩා පින්කමක් කියන්නේ. එහෙනම් තිසරණේ සමාදම් වෙන්න. තවත් දවසක කිව්ව මං දැන් තිසරණේ අසමාදම්ව රකින්නවා මේක නවා බොහොම ලෙහෙසි ඊට වඩා තව එකක් කියන්නේ. එහෙනම් පංචශීලයේ සමාදම් වෙන්න. තවත් දවසක කිව්වා මම පංචශීලය හොඳට රකින්නවා මීටත් වඩා හොඳ පිනක් කියලා දෙන්න. එහෙනම් පොහේ අටසිල් සමාදන් වෙන්න. අටසිල් සමාදන් වෙලා මෙයා කිව්වා මට දැන් අටසිල් බොහොම හොඳින් රකින්න පුළුවන්. තවත් මීට වඩා හොඳ දෙයක් කියලා දෙන්න. එහෙනම් ඝාත දසශීලයේ සමාදන් වෙන්න. ටික දවසකින් කිව්වා මට දැන් ඝාත දසශීලයේ බොහොම හොඳට ආරක්ෂා කරන්න පුළුවන් මීට වඩා හොඳ පිළිවෙතක් මට තව කියලා දෙන්න. එහෙනම් මහාන වෙන්න. මහාන වුණා. මහාන්ලායි ආචාර්යයන් වහන්සේ ළඟට යන හැම වෙලාවෙම කියන්නේ අභිධර්මය. උපාධ්‍යායන් වහන්සේ ළඟට යන හැම වෙලාවෙම කියන්නේ විනය කරුණ. මේ ඔක්කොම ගැඹුරුයි. අභිධර්මයේ ගැඹුරුයි. මතක තියාගන්න බෑ. විනය කරුණ අප්‍රමාණයි. මේක කැපයි මේක අකැපයි මේක කළ යුතුයි මේක නොකළ යුතුයි කිය කියා කෝටි ගණන් ශික්ෂාපද. මේ නවක භික්ෂූන් වහන්සේ බය වුණා. බයලකෝ අනේ මං ගිහි කාලේ නම් හොඳට පින් කළා. දැන් නම් මට මේක මහා බරපතලයි. මේ සීල රැකෙන එක පුළුවන්. මේක මතක තියාගන්න බැරි. ඒ නිසා මං ගිහි වෙන්න ඕනේ කියලා ආචාර්යයන් වහන්සේට කිව්වා. ඒ ආචාර්යයන් වහන්සේ භාවනාවක් දීලා තිබුණ එක හරි ගියේ නැහැ. ගිහි ගියට යන්න හේතුවා. පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට එක්කාසු කරගෙන ගියා. කියා හිටියානේ ස්වාමීනි මේ මගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමක්. බොහෝම ශ්‍රද්ධාවෙන් මහණුණා දැන් ගෙදර යන්න ඕනේ කියලා. මොකද මහණ අනේ ස්වාමීනි මම බොහොම ශ්‍රද්ධාවෙන් මහණුනේ. නමුත් මේ කෝටි ගණන් ශික්ෂාපද මට මතක තියාගන්න බෑ. ඒක නිසා මම බයයි. හොඳයි මේ කෝටි ගණන් තියෙන ශික්ෂාපද එකක් දැක්කොත් ඔක්කොම රැක්කෙනවා. එකක් නොරැක්කොත් තමයි ඔක්කොම කැඩෙන්නේ. පුළුවන් එකක් රැකගන්න. එහෙමයි ස්වාමීනි එකක් මට පුළුවන්. එහෙමනම් මේ ඔක්කොම රැකෙන්නේ තමන්ගේ හිත ආරක්ෂා කර ගැනීමෙන් දරුව. තමන්ගේ හිතේ ලෝභයක්, ද්වේෂයක්, මෝහයක් ඇති නොවේ නැහැට සිහියෙන් ආරක්ෂා කරගන්න. මෙන්න මේකට කමඨාන චිත්තානුපස්සනාව දුන්නා. උන්වහන්සේ බොහොම සතුටින් බාරගෙන භාවනා කළා. ඉතාම සුවසේ නුඹෝ දවසකින් සියලු කෙලෙස් නසා අමා මහ නිවනට පත් වුණා, රහත් වුණා. මේ කවර ආචාර්යයක්ද? අර උපාධ්‍යායන් වහන්සේටවත් ආචාර්යයන් වහන්සේටවත් සොයාගන්න බැරි දැකීමක් මේ සරුවඥන් වහන්සේ දැකගත්තා. මේ භික්ෂූන් වහන්සේගේ සිත බොහෝම දියුණු හිරක්.
මේ භික්ෂූන් වහන්සේගේ ඉන්ද්‍රිය ධර්මයන් මෙන්න මෙච්චර දුරට දියුණු වෙලා තියෙනවා කියලා මේ ශ්‍රද්ධා විරියේ සති සමාධි ප්‍රඥා ඉන්ද්‍රිය ධර්මයන්ගේ දියුණු තත්ත්වය සම්මා සම්බුදුරජාණන් වහන්සේ පමණයි දැකගත්. එනිසා නිසි කමඨාන ලැබුණා. ඒ කමඨාන ඔස්සේ භික්ෂූන් වහන්සේගේ සමාධි වුණා, විපස්සනා ඥාන ලැබුණා. ඉතාම සුවසේ සතර මඟ ඵල පිළිවෙලින් අරිහත්ත්වයේ අවබෝධ වුණා. මෙන්න මේ වාගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වේනෙය පුජ්‍යලයන්ගේ, ඒ කියන්නේ මගඵල නිවන් ලබන්නේ සුදුසු පුජ්‍යලයන්ගේ ශ්‍රද්ධාව කොච්චරද වැඩිලා තියෙන්නේ, වීරිය කොච්චරද දියුණු වෙලා තියෙන්නේ, සතිය සමාධිය ප්‍රඥාව කොපමණ වැඩිලා තියෙනවද කියලා තුලාවකින් මැනලා බලන්නක් මේ උන්වහන්සේ මැනලා බලනවා. මේ තැනත්තාගේ ඉන්ද්‍රිය වැඩිලා තියෙන්නේ සෝවාන් වෙන්න පමණයි. මෙතන ඇතර සකෘදාගාමීෙන්ද පුළුවන්, මේ පින්නතර අනාගාමීෙන්ද පුළුවන්, රාහතෙන්ද පුළුවන්, ත්‍රිවිද්‍යා ලැබෙනවා, සත්‍යබිඥා ලැබෙනවා, සිව්පිලිසිඥා ලැබෙනවා. මේ ආදී වශයෙන් ඒ පුඤ්ජල සන්තාන තුල ශ්‍රද්ධාදී පංචේන්ද්‍රිය ධර්මයන්ගේ උත්පාද බව තේරුම් ගන්නා වූ ඥානයටයි මෙතන කියන්නේ ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥාන. පරානිච අපරානිච පරාපරානි, ඒ කියන්නේ උස් බව පහත් බව. පරාපරානං භාවෝ පරාපරියං, පරාපරියමේව පරෝපරියත්තං, ඉන්ද්‍රියානං පරෝපරියත්තං, ඉන්ද්‍රිය පරෝපරියත්තං. මේ විදිහට මේක සමාස විග්‍රහ වශයෙන් බෙදලා තියෙනවා. උස් පහත් බව කාගේද? ඉන්ද්‍රියංගේ. ඉන්ද්‍රියංගේ උස් පහත් බව මනගන්නා වූ, දැනගන්නා වූ, ආબોධ කරගන්නා වූ ප්‍රඥාව ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානේ නම් වෙනවා. එතකොට මෙතන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ යුගල ධර්ම පහක් ඉදිරිපත් කළා. අපරජක්කේ මහරජක්කේ, තික්ඛින්ද්‍රියේ මුදින්ද්‍රියේ, ස්වාකාරේ ද්වාකාරේ, සුවිඤ්ඤාපේ දුවිඤ්ඤාපයේ, අපේ කච්චේ පරලෝක වජ්‍ය භය දස්සාවිනෝ, අපේ කච්චේ නේ පරලෝක වජ්‍ය භය දස්සාවිනෝ කියලා යුගල යුගල වාසයෙන් කොටස් පහක් දැක්වුවා. ප්‍රභේද වාසයෙන් 50ක් වෙනවා. ප්‍රභේද වාසයෙන් මෙතන 50ක් වෙනවා. සද්දෝ පුග්ගලෝ අපරජක්කෝ, අසද්දෝ පුග්ගලෝ මහරජක්කෝ, ආරද්ධ විරියෝ පුග්ගලෝ අපරජක්කෝ, කුසීතෝ පුග්ගලෝ මහරජක්කෝ, උපාත්ති සතේ පුග්ගලෝ අපරජක්කෝ, මුට්ටස් සතේ පුග්ගලෝ අපරජක් මහරජක්කෝ, සමාහිතෝ පුග්ගලෝ අපරජක්කෝ, අසමාහිතෝ පුග්ගලෝ මහරජක්කෝ, දුප්පඤ්ඤෝ පඤ්ඤමා පුග්ගලෝ අපරජක්කෝ, දුප්පඤ්ඤෝ පුග්ගලෝ මහරජක්කෝ. මේ උන්වහන්සේ බෙද බෙදා බලන හැටි. සද්ධා ඉන්ද්‍රිය උත්සන්න පුජ්‍යලයා අල්ප රජස්කයි. ඒ කියන්නේ චිත්ත සංකානේ කෙලෙස් රජස් අඩුයි. මෙතන රජස් කියලා කියන්නේ කෙලෙස් වල නම. අක්ක කියන්නේ චිත්ත සංකානේ මනින්ද්‍රිය. මනින්ද්‍රියෙහි කෙලෙස් රජස් අඩු පුජ්‍යලයා සද්ධාවන්තේ. කෙලෙස් රජස් වැඩි පුජ්‍යලයා අසද්ධාවන්තේ, සද්ධා වඩු පුජ්‍යලයා. වීර්යවන්තයාගේ කෙලෙස් රජස් අඩුයි, කුසීත පුජ්‍යලයාගේ කෙලෙස් රජස් වැඩි. එළඹ සිටි සීයේ පුජ්‍යලයාගේ කෙලෙස් රජස් අඩුයි, එළඹ සිටි නැති මුළු සීය මුලා වූ පුජ්‍යලයා කෙලෙස් රජස් වැඩි. සමාහිත පුජ්‍යලයාගේ කෙලෙස් රජස් අඩුයි, අසමාහිත පුජ්‍යලයාගේ කෙලෙස් රජස් වැඩි. ඥානවන්ත පුජ්‍යලයාගේ කෙලෙස් රජස් අඩුයි, දුෂ්ප්‍රඥ පුජ්‍යලයාගේ කෙලෙස් රජස් වැඩි. මෙන්න උන්වහන්සේ බෙදල බලන හැටි. චිත්ත සංතානේ මේ මේ කෙලෙස් බලපාන්නේ මේ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා ඉන්ද්‍රියන් අඩු නිසායි. මේ මේ කෙලෙස් තුනිය වෙලා තිබෙන්නේ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා ඉන්ද්‍රිය ධර්මයන් වැඩි නිසායි කියලා මේ ශ්‍රද්ධාදී පංචේන්ද්‍රිය ධර්මයන් උන්වහන්සේ අල්ප රජස්ක මහ රජස්ක යුගල යනුව බෙදල බලන. චිත්තින්ද්‍රිය මුදින්ද්‍රිය කියන එකත් මෙහෙමයි. ශ්‍රද්ධාවන්තයා තීක්ෂණ ඉන්ද්‍රිය ඇති කෙනෙක්. අශ්‍රද්ධාවන්තයා මෘදු ඉන්ද්‍රිය ඇති කෙනෙක්. වීර්යවන්තයා තීක්ෂණ ඉන්ද්‍රිය ඇති කෙනෙක්. කුසීතයා මෘදු ඉන්ද්‍රිය ඇති කෙනෙක්. එවැගේම එළඹ සිටි සීහය ඇති සත්පුරුෂයා තීක්ෂණ ඉන්ද්‍රිය ඇති කෙනෙක්. සීමුලා වූ පුජ්‍යලයා මෘදු ඉන්ද්‍රිය ඇති කෙනෙක්.
එවාගේම සමායත පුද්ගලයා තීක්ෂණ ඉන්ද්‍රිය ඇති කෙනෙක්, අසමායත පුද්ගලයා මෘදු ඉන්ද්‍රිය ඇති කෙනෙක්, ඥානවන්තයා තීක්ෂණ ඉන්ද්‍රිය ඇති කෙනෙක්, දුෂ්ප්‍රඥා මෘදු ඉන්ද්‍රිය ඇති කෙනෙක්, නොදියුණු ඉන්ද්‍රිය ඇති කෙනෙක්. මේ දින තිත් ඉන්ද්‍රිය මුදු ඉන්ද්‍රිය යුගලය වශයෙන් පුද්ගලයන් කොටස් 10ක් මේ භාග්‍යවතුන් වහන්සේ දැක ගන්නවා මැනගන්න. ස්වාකාරයේ ද්වාකාරයේ, ස්වාකාර කියන්නේ යහපත් පැවතුම් ඇති අය, ද්වාකාර කියන්නේ අයහපත් පැවතුම් ඇති අය. සද්ධාවන්තයා යහපත් පැවතුම් ඇති කෙද, අසද්ධාවන්තයා අයහපත් පැවතුම් ඇති කෙනෙක්. මේ වාගේ වීරිය, ස්මෘතිය, සමාධිය, ප්‍රඥාව ඇති අය යහපත් පැවතුම් ඇති අය. එයින්තර පුද්ගලයා අයහපත් පැවතුම් ඇති අය. මේ විදිහට ස්වාකාර ද්වාකාර වශයෙන් පුද්ගලයන් කොටස 10ක තුන් වාසේ බෙදා ගත්තා. ඊළඟට සුවිඤ්ඤාපය දුවිඤ්ඤාපය. සුවතේ ආબોධ කළ හැකි පුද්ගලයා, සුවතේ ආબોධ කළ නැහැ පුද්ගලයා කියලා කොටස් 10ක තුන් වාසේ බෙදා ගත්තා. ශ්‍රද්ධා ඉන්ද්‍රිය ඇති පුද්ගලයා සුවතේ ආબોධ කළ හැකි පුද්ගලෙක්. ශ්‍රද්ධා ඉන්ද්‍රිය නැති පුද්ගලයා සුවතේ ආબોධ නොකළ හැකි පුද්ගලෙක්. ඔය වගේම වීරිය, ස්මෘතිය, සමාධිය, ප්‍රඥාව ඇති පුද්ගලයා සුවතේ ආબોධ කළ හැකි පුද්ගල. ඒවා අඩු පුද්ගලයා සුවතේ ආબોධ නොකළ හැකි පුද්ගල. මේ විදිහට සුවතේ ආબોධ කළ හැකි නොකළ හැකි පුද්ගල වශයෙන් 10 දෙනෙක් තෝරාගත්තා. අපේ කච්චේ පරලෝක වජ්ජ බය දස්සාවිනෝ, අපේ කච්චේන පරලෝක වජ්ජ බය දස්සාවිනෝ කියන එක තවත් යුගලයක්. මෙතන පරලෝක කියන්නේ කුමක්ද, වජ්‍ය කියන්නේ කුමක්ද, භය දස්සාවි කියන්නේ කුමක්ද කියන එක මේ දේශනාවේ සඳහන් කළ තියෙනවා. ලෝකෝති, කන්ද ලෝකෝ, ධාතු ලෝකෝ, ආයතන ලෝකෝ, විපත්ති භව ලෝකෝ, විපත්ති සම්භව ලෝකෝ, සම්පත්ති භව ලෝකෝ, සම්පත්ති සම්භව ලෝකෝ කියලා මේ ලෝකේ උන්වහන්සේ බෙදලා දීලා තියෙනවා. ස්කන්ධ ලෝකය, ධාතු ලෝකය, ආයතන ලෝකය කියලා තුනයි. විපාති භව ලෝකය, විපාති සම්භව ලෝකය කියලා අකුසල විපාක දුක් විඳින ස්ථාන අකුසල කර්ම දෙකකට බෙදුවා. සම්පත්ති භව ලෝක, සම්පත්ති සම්භව ලෝකෝ කියලා කුසල විපාක විඳින සුගති ලෝකේ සහ කුසල කර්ම ලෝක නමින් මෙතන පහදා දුන්නා. ලෝකේ කියන්නේ මෙතන සංස්කාර ලෝකයයි මෙතන ගණන්නේ හැටියට. ලෝක කියන වචනේ හැදලා තියෙන්නේ ලූ ඡේදනයේ කියන ධාතුවකින් පරල උන්නෝ කියන ප්‍රත්‍යක් යටිලා අනකා යුන්නුනම් කියන සූත්‍රයෙන් මෙතන උන්නු ප්‍රත්‍යයට අක කියන ආදේශ වෙනවා. ලෝක කියන ධාතුවේ උයන්නට උරුදි වෙනවා ඕයන්න. සංදිවිදියෙන් ලෝක කියලා පද හැදෙනවා. ලෝක කියන එකේ තේරුම හේතු ප්‍රත්‍යංගෙන් හැදෙනවා, කැඩෙනවා, බිඳෙනවා. කැඩෙනවා බිඳෙනවා කියන එකයි ලෝකය කියන්නේ. ස්කන්ධ කැඩෙන බිඳෙන දේවල්, ධාතු කැඩෙන බිඳෙන දේවල්, ආයතන කැඩෙන බිඳෙන දේවල්, සුගතිය දුගතිය, කුසල් අකුසල් ඔක්කොම කැඩෙන බිඳෙන දේවල්. මේ නිසා ඒවට කියනවා ලෝකේ ලෝකේ කියලා. ඒකෝ ලෝකෝ සබ්බේ සත්තාහනත්ති තිකා. සීලම සත්‍යෝ ආහාරයෙන් යැපෙනවා කියලා එක ලෝකයක් තියෙනවා. දේ ලෝකා නාමංච රූපංච, නාම රූප කියා ලෝක දෙකක් තියෙනවා. සයෝ ලෝකා තිස්සෝ වේදනා, වේදනා තුනනම් මූ ලෝක තුනක් තියෙනවා. චත්තාරෝ ලෝකා චත්තාරෝ ආහාර, සතර ආහාර නම් මූ ලෝක හතරක් තියෙනවා. පංච ලෝකා පංච උපාදානස්කන්ධ, පංච උපාදානස්කන්ධේ නම් මූ ලෝක පහක් තියෙනවා. චේ ලෝකා චේ අජ්ජාත්තිකානි ආයතනානි, ආධ්‍යාත්මික ආයතන හය නම් මූ ලෝක හයක් තියෙනවා. සත් ලෝකා සත් විඥානච්චිතු, සත් විඥානච්චිත නම් මූ ලෝක හතක් තියෙනවා. අට ලෝකා අට ලෝක ධම්මා, අට ලෝ ධාම නම් වූ ලෝක අටක් තියෙනවා. නව ලෝකා නව සත්තාවාස, නව සත්තාවාස නම් වූ ලෝක නමයක් තියෙනවා. දස ලෝකා දස ආයතනනි, දස ආයතන නම් වූ ලෝක 10ක් තියෙනවා. ද්වාදස ලෝකා ද්වාදස ආයතනනි, දොළොස් ආයතන නම් වූ ලෝක 12ක් තියෙනවා. අට්ඨාරස ලෝකා අට්ඨාරස ධාතියෝ, අටලොස් ධාතු නම් වූ ලෝක 18ක් තියෙනවා. යෝකෝම ලුජ්ජන පලුජ්ජන අර්ථයෙන් ලෝක නම් වෙනවා. මේ කියවුණු දහම් පද අතරත ලෝකයට ඇතුල් නොවන දෙයක් නැහැ. මේ සියල්ලම සංස්කාර ලෝකයට වැටෙනවා. මේ සංස්කාර ලෝකය
ස්කන්ධ ලෝක, ආයතන ලෝක, ධාතු ලෝක නමින් මෙතන හැඳුන්වනවා. අභිසංස්කාර වශයෙන් කුසල කුසල කර්මයන්ගේ විපාක විඳින ස්ථානත් මෙතන ගැනෙනවා. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක, සංඥා ලෝක, අසංඥා ලෝක, නීව සංඥා, නා සංඥා ලෝක, ඒකමෝකාර ලෝක, චතුරෝකාර ලෝක, පංචෝකාර ලෝක, සංඥා ලෝක, අසංඥා ලෝක, නීව සංඥා, නා සංඥා ලෝක කොහොම මෙතන තියෙනවා. මේක තමයි ලෝකය. හැදෙන හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වෙනවා, හැදෙනවා, කැඩෙනවා, බිඳෙනවා. ඊළඟට වජ්ජ නමින් උන්වහන්සේ පහදා දුන්නා වජ්ජන්ති සබ්බේ කිලේසා වජ්ජා, සබ්බේ දුක්ඛලිතා වජ්ජා, සබ්බේ අභිසංඛාරා වජ්ජා, සබ්බේ භවගාමී කම්මා වජ්ජා. මෙන්න වජ්ජ කියලා සඳහන් කළ කොටස් හතර. සබ්බේ කිලේසා වජ්ජා, දස කෙලෙස් කියලා තියෙනවා කොටස් 10ක්. දස කෙලෙස් වස්තු. ඒ දස කෙලෙස් වස්තු බෙදි බෙදි යනවා 1500ක් ප්‍රභේදගත වෙන්නේ. 1500ක් ප්‍රභේදගත වූ සියලුම කෙලෙස් වලට කියනවා වද්ය කියලා. වරද. සබ්බේ දුච්චරිතා වජ්ජා, කාය දුච්චරිත, වාග් දුච්චරිත, මනෝ දුච්චරිත වාසයෙන් තියෙන සියලුම දුච්චරිතයන් මෙතන වරද හැටියට පහදා තියෙනවා. සබ්බේ අභිසංකාරා වජ්ජා, සංසාර ගමන ඇති කරන 29ක් වූ චේතනා, පුඤ්ඤාභිසංස්කාර, අපුඤ්ඤාභිසංස්කාර, ආනිඤ්ඤාභිසංස්කාර කියන කුසල කුසල චේතනා 29 මෙම වරද හැටියට පහදා දක්වලා තිබෙන. සබ්බේ භවගාමී කම්මා වජ්ජා, නැවත නැවත භවයේ උත්පත්ති ගෙන දෙන, සැප දුක් ගෙන දෙන කුසල කුසල කර්ම සියල්ලම වරද හැටියට පහදා දක්වලා තිබෙන. මෙන්න මේ කියන ලෝකය ගැනත් වරද ගැනත් තිබ්බා භාසඤ්ඤා පච්චපාතිතා හෝති. ඉමස්මින්ච ලෝකේ, ඉමස්මින්ච වජ්ජේ, තිබ්බා භාසඤ්ඤා පච්චපාතිතා හෝති. මේ ලෝකය ගැනත්, මේ වරදවල් ගැනත් යම් කෙනෙකුගේ හිතේ දැඩි ලෙස බයක්, ඥාන සම්ප්‍රයුක්ත බයක් තියෙනවා නම්, හේයතාපි උක්ඛිත්තාසිකේ වදකේ, කඩුවක් අමෝරාගත් වදකේ පසුපසින වේලාව යම් බයක් වෙයි නම්, ඒ වගේ මේ සංසාරය ගැන, ලෝකය ගැන, වරදවල් ගැන, පාපයන් ගැන බයක් ඇති අය වෙන්නම්, අන්නේ අයට කියනවා පරලෝක වජ්ජ බය දස්සාවිනෝ කියලා. ඒ වගේම ඒ පිළිබඳව ලෝකය ගැනවත්, සංසාරය ගැනවත්, කෙලෙස් ගැනවත්, අකුසල් ගැනවත් කිසිම බයක් නැත්නම්, යම් කෙනෙකුගේ තැතිගැන්මක් නැත්නම්, ඒතනත්තාට කියනවා නේ පරලෝක වජ්ජ බය දස්සාවිනෝ. පරලෝකය ගැන, වරද ගැන බයක් ඇති ගැනීමක් නැහැ. ඒ ඇයට කියන්නේ අභව්‍ය පුජ්‍යලෝ කියලා. පරලෝකය ගැන, පාපයන් ගැන, වරද ගැන බය දක්නාසුළු පුජ්‍යලයාට කියන්නේ භව්‍ය පුජ්‍යලෝ කියලා. ඒ භව්‍ය පුජ්‍යලයාට තමයි ධ්‍යාන ලැබෙන්නේ, අභිඥා ලැබෙන්නේ, මාර්ගඵල ලැබෙන්නේ, නිවන් අවබෝධ වන්නේ. අභව්‍ය පුජ්‍යලයන්ට ධ්‍යාන, විදර්ශනා, මාර්ගඵල කිසිවක්ම ලබන්නට බෑ. සුගතියකටවත් යාගන්ත බැරි වෙනවා. මෙන්න මේ විදිහට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සත්පුද්ගල කොට්ටාසයන් 50ක් මෙතන බෙදලා බැලුවා. ඉතිමාය පඤ්ඤාසාය ආකාරයේහි පංචින්ද්‍රියානි ඥානාති අඤ්ඤාති පටිවිජ්ජති. ඉදං තථාගතස්ස ඉන්ද්‍රියේ පරෝ පරියත්තේ ඥාන. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ සම්පන්නස් ආකාරයකින් ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා, ඉන්ද්‍රිය ධර්මයන් පිළිබඳව විවිධ ආකාරයෙන් බෙද බෙදා දක්නා ඥානයෙන් සමන්වාගත වෙනවා. මේකට කියනවා ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානය කියලා. මෙන්න ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානය පිළිබඳව පටිසම්භිදා මග්ගපාළියේන සූත්‍ර පාඨයන් අනුව කැටි හැඳින්වීම. මේ සම්බන්ධව දහම් කරුණු රාශියක් කියනවා අපට පැහැදිලි කරගන්න. ඒ දහම් කරුණු රාශියේ පැය ගණනාවක් නමුත් විග්‍රහ කරන්න අවශ්‍ය වෙනවා. නමුත් දැන් කාල වේලාව පයයි හිතාගනීතේ පය සම්පූර්ණයි. මේ ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානයෙන්, ආසයානුසයේ ඥානයෙන් සමන්වාගත බැවින් සරුවඥන් වහන්සේ බුදු වැසින් ලෝබලාවදාරලා දෙවියන් සයත ලෝකයාට අමාදාම් වැසි වස්වලා සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරිහත් මාර්ගඵල පිළිවෙලින් අමාමහා නිවන අවබෝධ කරවා දෙන.
මේ විදිහට ලෝකයට වැඩ සැලසුවා වූ සූවිසි අසංඛ්‍යාත ජනතාව නිවන් පුර සමුණුවා වදාළා වූ සුදු බුදු රැසියදෙන සිටි දළදා ස්පර්ශ කරමින් සුවාසු දහසක් ධර්මස්කන්ධේ දේශනා කළා වූ ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානෙන් හා සත්‍යසාධාරණ ඥානෙන් සමන්වාගත වූ දේවාති දේව වූ සක්‍රාති සක්‍ර වූ බ්‍රහ්මාති බ්‍රහ්ම වූ මාර පරාජය කළා වූ ත්‍රෛලෝක්‍ය තිලක වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට කයින් වචනින් සිතිනුත් අපේ නමස්කාරය වේවා. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ බුදු ඇසට අපද පෙනේවා. උන්වහන්සේගේ බුදු ඇසින් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය අපට සුවකී ආභෝධ වේවා. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානී තයත සත් අසාධානඥාන ධාතුන්ගෙන් පෙරිපෙරි පිරිසුදුව දේශනා කළා වූ සත් සුවාසෝදාසක් ධර්මස්කන්ධේට හා ආර්ය මහා සංඝරත්නයටද අපේ සිතින් කයින් වචනින් නමස්කාරය වේවා. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට අපේ ජීවිතයේද පූජා වේවා. උන්වහන්සේ දෙතු අමා දහම් පදයක් පාසා අපට ධර්මඥානේ භාවනාඥාන වැඩිලා අපි බලාපොරොත්තු වෙන ධ්‍යාන විදර්ශනා මාර්ගඵල පිළිවෙලින් සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් මාර්ගඵල පිළිවෙලින් සාන්ත සදාකාලික අමා මහ නිවන් සුව සාක්ෂාත් වේවා කියා ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු.